අද දවසේ ක්‍රිකට් නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පැවැත්වීම සඳහා සියලුම චන්දහිමි සංගම් අපි කැඳවලා තිබුණා. ඒ සංගම්වල යෝජනා අස්ථිරත්වයෙන් අපි නිලවරණ කමිටුව මේ අවස්ථාවේ පත් කරගත්තා. නිලවරණ කමිටුව නිලධාරීන් තුන්දෙනෙක්ගෙන් සමන්විතයි. අභියාචන අධිකරණ හෝ මහාධිකරණ විනිශ්චයකරුවරු දෙදෙනෙක්, ඒ වගේම මැතිවරණය පිළිබඳව පළපුරුදක් තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සම්බන්ධ නැති විශ්‍රාමගේ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියන තුන්දෙනෙක්ගෙන් සමන්විතයි. ඔවුන්ට බාර දෙනවා මෙතනින් එහාට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමේ කටයුතු. ශ්‍රී ලංකා ක්‍රිකට් දැන්ට පවතින්නේ නිසිබල්ධාරී යර්ථයේ දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ අපිට. අපි නැවතවරක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට බාර දෙන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා මීට කලින් හිටපු කොමිටිස් වලින් කරපු වැරදි වැඩ නොකර මේ ඉදිරිපත් කරපු අලුත් කොමිටි තමන්ගේ රාජකාරිය හරියට කරයි කියලා. නැවත ක්‍රිකට් ක්‍රීඩා ඉතාමත් දරුණු තත්යකට බත් වෙලා තියෙනවා. අපි ක්‍රීඩාවේ මූල්‍ය පාලනය ඉතාමත් පහළ තත්යකට ගියා. ඒ වගේම අපේ ක්‍රීඩාවේ තියෙන තත්ත්වයක් පහළකට ගිහිල්ලා තියෙනවා. ඉතාමත් වැරදි පාලන ක්‍රමවේදයක් තුළින් අපේ ක්‍රීඩකයනුත් අපේ මූල්‍ය තත්ත්වයක් අපේ ක්‍රීඩාවත් තුනම පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. මීට වඩා පල්ලෙහාට යන්න තැනක් ක්‍රීඩාවේ නැහැ. දැන් අපිට තියෙන චැලෙන්ජ් එක කොහොමද අපි මේක ඉස්සරහට ගේන්නේ කියලා. මේකේ පරිපාලනයත් සියලුම කරුණු බිමට වැටලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ අවස්ථාවක වත් පරක්කු වෙලා හරි නිලවරණ කමිටුවක් පත් කිරීම අවස්ථාවක් ලැබීම ගැන සමාජිකයෝ හුඟක් සන්තෝෂ වෙනවා. ඒ වගේම තව මාස දෙකක් වගේ කාලයක් ඇයි සමස්ත නිලවරණය අවසන් කරන්න. මහචන්දෙත් තියන්න යනවට වඩා කාලයක් යනවා ක්‍රිකට් පාලක මල්ලේ නිලවරණය තියන්න. අපි අවුරුදු 3කට කලින් තිබිච්ච වැටිච්ච තැන්ටම ආයේ වට්ටලා තියෙන බවයි පේන්නේ. ඉතින් හරි අපරාධයක්. ඉතින් සමාජිකත්වයේ විශාල මැසිවිල්ලක් තියෙනවා, කනස්සල්ලක් තියෙනවා. මේක ඉක්මනට නැවතත් ස්ථාපිත කරන්න, මොකද අපිට ලෝක කුසලාණේට තව මාස 7ක්වත් නැහැ.